ඒ ආදරේ කරපු මුල් කාලේ මුල් යුගයේ කොහොමද තිබ්බ සුන්දරත්වය? ඒ දැන් නැද්ද? කියලා ගොඩාක් කලින් ඉනා වෙන බාරේ. වයිෆ් හම්බ වෙන අතර යුනිවර්සිටි එක ඇතුලේ. එතකොට මේ මම මේ මම දැක්ක දැකපු දවසෙන් මට නිකන් ඉතුන නිකන් ආන්නත් උනා. රැක්කලාද? නෑ නෑ අපි එකයි එකේ රැක් කරන්න හම්බුන්නේ නෑ. මොකද මෙයා ආවේ නෑ මේ රැක්සිස්නේ මම හිටියා ෆුල් ටයිම් හිටියා. ඊපස්සේ මේ මට හිතුණා අහන්න උනේ අපි මං ඇහුවෙත් නෑ ඔය හිටිය ටික කාලයක්. ඊපස්සේ යාළුවෙක් ඉදිරිය මෙහෙම පවත්වගෙන ආවා. මමත් ඉතින් මට ඒක කීක කීක දේවල් නේද කීක සම්බන්ධතාව මම හදාගෙන ඔහම ආවා. යසයි. හා කියන්නේ. අදිසියේ මුනුසිරි දිවල්ලා මේ අදිසි ෆිල්ම් ෆෙස්ටිවල් එක දැකලා මට කතා කළා. හා කියන කාලෙකින් හමුනේ. ඒ කතා කිරීම තමයි මෙතෙක් දවසක් දුර එන්න වුණ ලොකුම කොටා කතා කර 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 හිටිය සෑහෙන කාලයක්. ඇහුවේ නැහැ ඒක නෑනේ උදාහරණයක් මම කියන්නේ. ඒක හේතුව මම මගේ යාළුවෙක් ඉන්නවා මේ අපි දෙන්න නුගේගොඩ නැමෙතිලා ඉඳි අපි රැහැට ඉදින් පොඩි පුංචි පුංචි දේවල් එක එක කරනවානේ. හ්ම්. තේ හදාගෙන බොනවා. කෝපි හදාගෙන බොනවා වගේ ඒ වගේ දේවල්. දැන් සල්ලි නැති වෙනවා. සල්ලි නැතුණාම කෝල් එකක් දෙනවා මේ පුළුවන්ද සල්ලි දාන්න කියලා. එදා සල්ලි දානවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ අපි ගිහිලා එළියට ගිහිලා අපි නැවත එනවා. හැබැයි අපි පවගොදා නැවත ආයි සල්ලි දෙනවා. හ්ම්. දැන් ඒකම සල්ලි දුන්නා. සල්ලි දුන්නා. සල්ලි දුන්නා. ඕකම තමයි හේතු වුණේ දිගින් දිගට මේ කතන්දරේ තවත් දිගින් දිගට දුර යන. හ්ම්. ඔයා සල්ලි දෙන්න එපා මීට පස්සේ. කවුද යෙහෙලි? කවුද? යෙහෙලි රංගික. ආ. ඔන්න බලන්න ඉතින්නේ. ඔබ තමයි මේ මේ දිග දුර දිග යන හේතුව ඒකේ එකක තමයි මෙතෙන් අපි එන්නේ දාලා යන්නේ. ඒ ඇහුවේ නැති එකත් ප්ලෑන මේ ප්ලෑනේ කොටසක් ඒක. අහන්න නැතුව ඉන්නේ. ඒක වෙන විදිහකට ඇහුවේ. ආලේ අරගෙන ටයිම් දීලානේ.